ආයුබෝවන් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට පිළිගන්නවා comment එකකින් හන්හයෝජෝ ගැන වීඩියෝ එකක් ඉල්ලලා තිබ්බා ඉතින් අද නිරූපණ ශිල්පිනියක් නිලියක් ඒ වගේම දක්ෂ ගායිකාවක් වෙන හන්හයෝජෝ ගැන විස්තර බලමු ඇය මුලින්ම ශ්‍රේෂ්ඨයට එන්නේ 2003 වසරේදී food corporation of bangrate විසින් සංවිධානය කරපු beauty pageant එකකින් ඉන්පසු 2005 වසරේදී non-stop රූපවාහිනී කතාමාලාවටයි සම්බන්ධ වුණා. මෙහි It's the first time කියන OST එකත් ගායනා කළේ ඇය. ඇගේ පළවෙනි චිත්‍රපටය උනේ 2005 වසරේදීම නිකුත් කරපු My Boss My Teacher. ප්‍රථම වරට ඇය ප්‍රධාන චරිතයක් සඳහා පෙනී සිටියේ Adlib Night චිත්‍රපටයේ. ඒ 2006 වසරේදී මේ වෙනුවෙන් Korean Association of Film Critics Award එක වගේම Singapore International Film Festival එකෙත් සම්මානයට පාත්‍ර වුණා. ඇය එම වසරේදීම සීසන් කතාමාලාවේ අවසන් කතාව වන Spring Walter සඳහා එක් වුණා. 2007 Heaven and the Earth කතාමාලාවත් 2008 Ichimae කතාමාලාව සහ Ride the Way ඒ වගේම My Dear Enemy කියන චිත්‍රපටි වලටත් ඇය සම්බන්ධ වුණා. ජපාන සහ කොරියානු ටෙලි නිර්මාණයක් වුණු Heaven Postman සඳහා 2009 වසරේදී ඇය රංගනයෙන් සහභාගී වුණා. ඉන්පසු Brilliant Legacy කතාමාලාවටත් Soul Special කතාමාලාවටත් එක් වුණා. 2010 Dongi එහෙම නැත්නම් අපි ගොඩක් ආසාවෙන් බලපු අභීත දියණි කතාමාලාවේ ප්‍රධාන චරිතයට ඇය රංගනයෙන් දායක වුණා. මෙම නාට්‍ය කොරියාවේ වගේම ආසියාවෙත් ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගත්තා. මේ වෙනුවෙන් ඇය MBS Drama Award සහ Bexan Art Award හි හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තා. 2011 Always 2012 Masquerade සහ Love 911 කියන චිත්‍රපටි සඳහා ඇය රංගනයෙන් දායක වුණා. 2013 වසරේදී ඇය Cold Eye චිත්‍රපටයට එකතු වුණා. මේ වෙනුවෙන් ඇයට Blue Dragon Film Award වල හොඳම නිළියට හිමි සම්මානය ලැබුණා. 2014 ජපන් චිත්‍රපටයක් වුණු Miracle Devil සඳහා ඇය රංගනයෙන් දායක වුණා. The Beauty Inside 2015 Love Lies 2016 ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපටි. Dongi කතාමාලාවට පස්සේ ඇය නැවතත් නාට්‍ය සඳහා එකතු වුණේ වසර 6කට පස්සේ W2 World හරහා. මෙහිදී ඇගේ රංගනය වෙනුවෙන් MBS Drama Award වල ඇය සම්මානයක් දිනාගත්තා. 2018 Golden Slumber චිත්‍රපටයටත් 2021 Sun Does Not Move කියන ජපන් චිත්‍රපටයටත් ඇය රංගනයෙන් දායක වුණා. ඇගේ ප්‍රථම හොලිවුඩ් රංගනය වුණේ Thread Stop TV series එක. 2021 Drama World 2 සහ Happiness කියන රූපවාහිනී කතාමාලාවලට ඇය සහභාගී වුණා. 2022 The Pirates 20th Century Girl කියන මූවීස් වලටත් ඇය එකතු වුණා. හන්හයෝජෝ 1987 පෙබරවාරි 22 උතුරු චංයොම් පළාතේදී උපත ලැබුවා. ඇගේ මව ප්‍රාථමික පාසල් ගුරුවරියක් ලෙසත් පසුව රජයේ පාසල් පරීක්ෂකවරියක් ලෙසත් සේවය කළා. ඇගේ පියා ගුවන් හමුදා නිලධාරියෙක්. ඇයට එක් බාල සහෝදරයෙක් ඉන්නවා. පාසල් කාලෙදී ඇය ක්‍රීඩාවට ගොඩක් දක්ෂ වුණා. ඇය කථිකාචාර්යවරියක්, පශු වෛද්‍යවරියක් වගේම සත්ව පුහුණුකාරිනියක් වෙන්නත් ආසාවෙන් හිටියා. උසස් පාසලේ දෙවන වසරේදී ඇය පියාගේ විරුද්ධත්වයේ නොසලකා හැරලා සෝල්වල බල්ගොක් උසස් පාසලට ගියා. පසුව දන්ගොක් විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා චිත්‍රපට කලාව පිළිබඳව ඉගෙන ගත්තා. ඇයට කොරියන්, ඉංග්‍රීසි සහ ජපන් භාෂාව කතා කරන්න පුළුවන්. ඇය පියානෝ වාදනයත් ඉගෙන ගත්තා. චිත්‍රපට නරඹන්න, පොත් කියවන්න, ගීත ගායනයට වගේම ළමා කතන්දර කියවන්නත් ඇය කැමතිලු. ඇය සම්මුඛ සාකච්ඡාවකදී ඇගේ සැබෑ චරිතයත්
හැපිනස් ඩ්‍රාමා එකේ චරිතය වගේ කියලා කියලා තියෙනවා. ඒකට හේතුව අන්හයෝජෝ මුලින්ම වැඩේ කරලා පස්සෙලු හිතන්නේ. අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අපේ channel එක subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම වීඩියෝ එකට like කරලා share කරන්නත් අමතක කරන්න එපා. හැමෝටම බොහොම ස්තුතියි.